Headline News. ජනපතිගේ තීරණය ව්‍යවස්ථා විරෝධී. අධිකරණය තහවුරු කරයි. අගමැතිකම රනිල්ට දෙන්න ජනාධිපති එකඟ වෙයි. ජාතිවාදී කූට ලේඛනයට එරෙහි පැමිණිල්ලක්. රට භීෂණයට කැඳ වූ ජනපතිගෙන් කලාභූෂණ සම්මාන එපා. ශ්‍රී ලංකාවේ මේ වන විට ඇතිව තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ඇත්ත ඇතිසැටියෙන් වාර්තා කිරීම වෙනුවට බොරුව සමාජගත කිරීමට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන බොහොමයක් කටයුතු කරමින් සිටිනවා. හෙඩ්ලයින් නිවුස් විකල්ප රූපවාහිනි ප්‍රවෘත්ති විකාශය ඔබ වෙත ගෙන එන්නේ ඇත්ත තොරතුරු වාර්තා කිරීම සඳහායි. පසුගිය 9 වෙනිදා සිරිසෙන ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහමැතිවරණයක් කැඳවීමට ගනු ලැබූ තීන්දුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුළුමනින්ම පටහැනි බවට අද සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය විසින් ඒකමතිකව තීන්දුව ප්‍රකාශයට පත් කළා. ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට වසර 4 යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බව. එසේ විසුරුවා හැරීමට නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයේ අනුමැතියට යටත්විය යුතු බවත් විනිසුරුවරුන් ප්‍රකාශ කළා. එසේම මේ තුලින් පෙත්සම් කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවටද අධිකරණය තීන්දු කළා. එසේම ඒකමතිකව තීන්දුව අනුමත කරමින් විනිසුරු සිසිරද ආබ්‍රු වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමද මෙහිදී සිදු වූ විශේෂත්වයක්. ජනාධිපතිවරයාගේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් 2018 නොවැම්බර් 9 වෙනි දින නිකුත් කළ අංක 20.96 ඇලයිරක් 70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක්ද මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික ආචාර්ය රත්නජීවන් හූල් මහතා ඇතුළු පිරිසක්ද 2018 නොවැම්බර් 12 වෙනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. අගවිනිසුරු නලින් පෙරේරා, විනිසුරුවරුන් වන බුවනෙක අලු විහාරයේ සිසිරද ආබ්‍රු, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න එස් ජයවර්ධන, විජිත් කේ මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් සත්පුත්කල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගය සිදු කළා. මේ අද නඩු තීන්දුව සම්බන්ධයෙන් අධිකරණ භූමියේදී පළ වූ අදහස් කිහිපයක්. නීතිපතිවරයා විසින් මතු කරන ලද මූලික විරෝධතාවයන් ප්‍රතික්ෂේප කරලා ඊට අමතරව පෙත්සම් කරුවන්ගේ වාසියට තීරණය කරා. ඒකෙන් අදහස් කරේ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් තනි අභිමතය තියෙන්නේ පාර්ලිමේන්තුව රැස් වෙලා අවුරුදු 4 ගියාට පස්සේ කියන එක තමයි ස්ථාපනය කරේ. ඒක තමයි කිව්වේ. ඒක අග්‍රවිනිශ්චකාරතුමා සහ තවත් විනිශ්චකාරවරු 6 එක තීන්දුවකුත් ඒ තීන්දුවට සමාන ආකාරයට ආබ්‍රු විනිශ්චකාරතුමා වෙනත් තීන්දුවකුත් දුන්නා. නමුත් තීන්දුවේ හරයන් දෙකම එකයි. තයි බිඳුවක් වශයෙන් ඒක තියෙන. මේක ඊටාම වැදගත් ඓතිහාසික තීන්දුවක්. අධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපය මත ගත්ත තීන්දුව අපිට තේරිච්ච විදිහට නඩු තීන්දුවට අනුව බල රහිතයි කියන පදනමෙන් තමයි කිව්වේ. බල රහිත සහ ශූන්‍ය void ab initio කියන පදනමෙන් කිව්වේ. ඒකෙන් අදහස් කරන්නේ නීති විරෝධී දෙයක් කරපු එක තමයි. අත වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ සෑහෙන ලක්ෂ සංඛ්‍යාත කනසාවක් කියනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ බලයෙන් පාර්ලිමේන්තුවට එහෙම නැත්නම් බලයට පත් වෙන ජනාධිපතිවරයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසල්කා හැරලා කටයුතු කරන්න දෙන්න අවස්ථාව දෙන්න බෑනේ. ඒ නිසා මම කියන්නේ සියලු දෙනාම ඒ අය වගකීමකට ලක් කරන්න ඕනේ. මැතිවරණයකදී නෙමෙයි වගකීමකට ලක් කරන්න ඕනේ. රටේ තියෙන සිවිල් අපරාධ නීතියක්. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනත් ප්‍රතිපාදන දිනු යනුව කටයුතු කරන්න කිරීම සඳහා ජනතාව වගේම දේශපාලඥයොත් පොළඹවන්න ඕනේ මේ නඩු තීන්දුවෙන් පස්සේ. තව විශේෂයෙන්ම නිරූපණය කළා අපි කිව්වේ කාරණය සත්‍ය බව ප්‍රකාශ කරන. අපි ඒක අගය කරමු. පාර්ලිමේන්තුව විසුරුවා හරින්ට පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දි වුණා. එහෙනම් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකේ විශේෂයෙන් පරමාධිපත්‍ය තහවුරු කළා තියෙන ප්‍රමුඛත්වය. මේ සඳහා මේ සහභාගී වෙලා මෙහාට ආපු සියලු දෙනාටම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙතන ඉඳන් අපිට ඊළඟ පියවර අරගන්න තියෙනවා. ආණ්ඩුවක් හදන එක පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත ප්‍රකාශ කළා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවක් හදන්න, ඉදිරියට යන්න, මේ රට ආපහු ඉදිරියට ගෙනියන්න. දැන් අනාගතයට ලෑස්තිම කියන ඒ වගේම අපේ ලැස්වීම අපි දාතින්න පොත් පාර්ලිමේන්තු තුලද මේ ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී ආණ්ඩුව පරාජයටපත් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ පරාජයටපත් කර තිබියදී ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොකොට ජනාධිපතිවරයා ඊනියා ආණ්ඩුව කරා මේ රට පාලනය කරන්න පටන් ගත්තා. අභියාචනාධිකරණ විසින් ලෝක ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක ක්‍රියාකාරීත්ව අත්හිට උන් ලැබුවා. එතනුණු පාඩම් ඉගෙන ගත්තේ නැති මෛත්‍රී මහින්ද ප්‍රජාතන්ත්‍ර විරෝධී නඩය මේ රට තව තවත් විනාශකාරී දිශාවකට ගෙන යාම සඳහා පිඹුරුපත් සකස් කරමින් තිබුණා. ඒ සියලු පිඹුරුපත් අද අවලංගු කොට තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ විසින් පාර්ලිමේන්තු
විසුරුවැහැරීමේ නියෝගය බලරහිත කොට ජනාධිපතිවරයා ජනාධිපතිවරයාගේ නඩය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම සඳහා දියත් කළද ගමන්මග මුළුමනින්ම අඩපණ කිරීම සඳහා වූ තීන්දුවක් අද ලබා දී තිබෙනවා. මෙම තීන්දුව ලබා ගැනීම වෙනුවෙන් ඒ වගේම නීතිච කණ්ඩායම් ඒ පෙස්සම් ගොනු කරලද පෙස්සම් කරුවන් ඒ වෙනුවෙන් කරුණ දක්වපු අය ඒ විතරක් නෙවෙයි අපේ රටේ මහ පොදු ජනය මේ විශ්වාලයගේ අරගලයක් හැටියට තමයි මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මෛත්‍රී මහින්දගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී නඩය පරාජයපත් කරන්න හැකියාව ලැබුණේ. හැබැයි අපි විශ්වාස කරනවා මේ නිශ්චිත මොහොත ප්‍රජාතන්ත්‍රවාද විශාල හැරවුම. හැබැයි අපි කිසියෙකුට යුක්තිසහගත අයිතියක් නැත් පොරවාගෙන යලි ගොඩ නැගෙන කවර පාලනයක් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වළලමින් ඉදිරියට ගෙන යාම වැළැක්වීම සඳහා හැම දිනම මැදිහත් වී තිබෙනවා. තීන්දුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උසා පාර්ලිමේන්තුව විසුවා හැරීම නීති විරෝධී ව්‍යවස්ථාවට පටහැනි කියලා තීන්දුව අද උසාවියේ ඒකමතිකව ලබා දුන්නා. මම හිතන්නේ ඓතිහාසික තීන්දුවක්. මොකද පාර්ලිමේන්තුව විධායක ජනාධිපතිවරයා දිගින් දිගටම පාර්ලිමේන්තුවට අවනත නොවි පාර්ලිමේන්තුව බහුතර මතයට ඇහුම්කන් නොදී එතුමාගේ දේශපාලන වාසි වෙනුවෙන් මේ ව්‍යවස්ථාවේ එතුමාට නැති බලයක් ආරෝපණය කරමින් එතුමා ක්‍රියාත්මක කළා. අද අපිට පුළුවන් වුණා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිල්ලා මාස එකහමාරක් මේක විභාග කරලා අද වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ අද නඩු තීන්දුව ලබා දුන්නා. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කළා තියෙනවා, ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් එතුමා කරලා තියෙනවා කියලා. දැන් මං හිතන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවනොත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවොත් මෙරටේ ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවොත් විශාල ජයග්‍රහණයක් මේ නඩු තීන්දුව. ශාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද නියෝගය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන මේ රටේ නීතියේ ස්වාධිපත්‍යය ගරු කරන මුළුමහත් ජනතාවගේම ජයග්‍රහණයක්. එය අද දින ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරා. ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කරන මුරදේවතාව ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව පැහැදිලිව තහවුරු කරා. අපි දන්නවා නීතියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න තනි අනන්‍ය බලයක් තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ නිසා අද ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කරා ජනාධිපතිතුමා විසින් ගන්නා ලද තීන්දු තීරණ විශේෂයෙන්ම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවීම සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දුව නීති විරෝධී බව. ජනාධිපතිතුමාගේ රටයුතු වියට ලක් කරපු පළවෙනි නඩු මේක 19 වෙනි සංශෝධනයේ නිසා තමයි ඒක කරන්න පුළුවන් වුණේ. දවස් ගාණක් මේක වාද විවාද කරලා ඉමේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විසිරුවන් 7 දෙනාම එක තීරණයට ඇවිත් තියෙනවා. ජනාධිපතිතුමා විසින් කරපු ඒ නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධී ඒක ව්‍යා ශූන්‍ය ලෙස තීරණයක් අද ලබා දීලා තියෙනවා. මේක ඓතිහාසික අවස්ථාවක්. මේ ඔක්තෝබර් 26 වෙනිදා අග්‍රාමතිතුමාව තනතුරෙන් ඉවත් කරපු එකත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක්. ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා වැරද්දක් කරා කියන එක දැන් නීතියෙන් ඔප්පු වෙලා ඉවරයි. ව්‍යවස්ථාව හිතාමතාව දැනුවත්ව කැඩුවයි කියන එක දැන් ඔප්පු වුණා. ඔහු වරදකාරයෙක් කරා ඉවරයි. තවහම දැන් ආණ්ඩුවක් පත් කරන්න පියවර ගත යුතුයි. 225 දෙනාම කැමති වුණත් දෙන්නේ නැහැ කිව්වම ඉතුරු වෙන එක මන්ත්‍රී කෙනෙක්වත් නැහැ. එතකොට පාර්ලිමේන්තුවෙන් අගමැතිවරයෙක් පත් කරන්න බෑ. ඒ තරම් මෝඩ අකතීරු ප්‍රකාශ කරන තත්ත්වෙට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් වෙලා තියෙනවා. අපිට කනගාටුයි. මේ රටේ නායකයා මේ වගේ තත්ත්වයකට පත්වීම ගැන තව පැහැදිලිව තහවුරු වුණා. ජනාධිපතිවරයා හිතාමතා දැනුවත්වම තව කඩුවා කියලා. ආණුක්‍රම ව්‍යවස්ථාවේ 38 වෙනි වගන්ති අනුව ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගේන්න අද මේ දීපු තීන්දුව ඉතාම ප්‍රමාණවත්. කරන තීන්දුව ජනවාරි 8 වෙනිදා අපි මේ රටේ ඇති කරපු යහපාලනයේ විශාල ජයග්‍රහණයක්. අපි අධිකරණයට ඉතාමත්ම ස්වාධීන කරා. එම නිසා ඒ ස්වාධීන අධිකරණයකින් අද මේ රටේ නීතිය හරියට අර්ථ දක්වලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරා. ඒ වගේම පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයත් අපේ රටේ ව්‍යවස්ථාවේ උත්තරීතර භාවයත් අද ආරක්ෂා කරා. මේක ඓතිහාසික ශ්‍රේෂ්ඨ තීන්දුවක්. එක පුද්ගලයෙකුට බෑ මීට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවන්නට. පාර්ලිමේන්තුව විසුරුවන්නට පුළුවන් 3/2 වැඩි ඡන්දයෙන් මහජනයා විසින් පත් කරපු මහජන නියෝජිතින්ට විතරයි. එම නිසා දැන්වත් ජනාධිපතිවරයා දැනගන්න ඕනේ ජනාධිපතිර නෙවෙයි බලතල තියෙන්නේ ව්‍යවස්ථාව බලතල තියෙන්නේ තනිකර ව්‍යවස්ථා දායකට, ඒ කියන්නේ පාර්ලිමේන්තුව. ඒ නිසා ඒ පාර්ලිමේන්තුවට ගරු කරලා වැඩ කරන්නට පුරුදු වෙන්නට ඕනේ. ඒක තමයි ජනාධිපති සිරිසේනයි මමයි එළියට බහැලා එදා ලබාගත ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය ඒ විදිහට භුක්ති විඳින්නේ කියලා මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා සිටින රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැත්ත පළ කර තිබෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු පවසනවා. එහෙත් තමන් එම ආණ්ඩුවේ කොටස්කාරයෙකු වීමට අදහස් නොකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස ඊට හවුල් නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළ බවත් ඔහු පවසා සිටිනවා. එසේම ජනාධිපතිවරයා
රනිල් විරෝධී දේශපාලනයේ අඛණ්ඩව යෙදෙන බවත් ඔහු පවසනවා. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් කිසිවකු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ එම ආණ්ඩුවට සහය දෙන්නේ නම් ඊට ඉඩ ලබා දෙන බවත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බවත් ජනාධිපතිවරයා පැවසූ බව උපදේශකවරයා වැඩිදුරටත් පවසනවා. එක්සත් ජාතික පක්ෂය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර අත්සන් කරනු ලැබුව අයයි සඳහන් කූට ලේඛනයක් සකස් කර මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කර තිබෙනවා. පක්ෂය නියෝජනය කරමින් අද පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරිකාර් මහතා පොලිස් මූලස්ථානය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කළා. පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව පක්ෂපාතීව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරා 117 දෙනෙක් සහයෝගය දීලා. මේකට එක්සත් ජාතික පක්ෂය වගේම ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 14 දෙනෙක්ගේ සහයෝගයත් ලැබුණා. ඊට පස්සේ ඉඳලා අන්තර්ජාලයේ ලියවිල්ලක් ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් ඒ වගේම ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා අතර ඉරිසුමක් අත්සන් කරා කියලා ඉවරලා. ඒනවා මම මේක දැක්කාම මේ මම රනිල් වික්‍රමසිංහ මහත්මයාට ආර් සම්බන්ධන් මහත්මයාට දෙන්නට මම දුරකථනයෙන් කතා කරලා ඇහුවා මෙහෙම ගිවිසුමක් තියෙනවද මේක ඇත්තට මොකක්ද කියලා. එතකොට ඒ දෙන්නම මට කිව්වා මේක කූට ලියවිල්ලක්, එහෙම කිසිම ගිවිසුමක් නැහැ, එහෙම කිසිම ගිවිසුමක් අත්සන් කරලත් නැහැ. ඒ වගේම සම්බන්ධන් මහත්මයා විශේෂම ප්‍රකාශය කරා ඔබතුමා පොලිසියට මේ පිළිබඳව කම්ප්ලේන් එකක් කරනවා නම් ඒ අයට කියන්න පොලිසියට මගෙන් කට උත්තර ගන්න කියලා. මේක ව්‍යාජ බව මම පොලිසියට කට උත්තරකින් දෙන්න කැමති කියලා. අපි හැම කෙනාත් එක්කම කතා කරලා තියෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනේ, සංහිඳියාව ඇති කරගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනේ. ඒ වගේම යුද්ධයට පස්සේ වාතාවරණය වෙනස් කරන්න ඕනේ, ඒකට බොහෝ දේවල් කරන්න ඕනේ. ඒවා ගැන අපි කතා කරලා තියෙනවා. හැබැයි අපි ඒවා කන්ඩිෂන්ස් වගේ නිකුත් කරේ නැහැ. ඒ වගේ ගිවිසුමක් අපි අසන් කරලත් නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 15 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ කලාභූෂණ සම්මාන උළෙල දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. මෙම සම්මාන උළෙල නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබුණා. මෙම සම්මාන උළෙලේදී ප්‍රවීණ කලාකරු W. ජයසිරි මහතාද සම්මාන ලබා ගැනීමට නියමිතව තිබුණත් ඔහු සිය ෆේස්බුක් පිටුව හරහා පවසා ඇත්තේ රටට භීෂණය ගෙන ජනපති අතින් කලාභූෂණ සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කරන බවයි. 2018 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල. ඒකට එන්න කියලා ආරාධනාවක් තිබුණා කියලා මම ආවේ කොළඹින් පිට ඉඳලා. ඒක බැලුවම මට හරි කනගාටුවක් ඇති වුණා. මේ වගේ රට අරාජික කරලා රටේ අනාගතෙත් එක්ක සූදු කෙරෙන ජනාධිපතිවරයෙක් අතින් මම කොහොමද කලාභූෂණ සම්මාන ගන්නෙ? කලා භීෂණයක් ඇති කරන්න එයා මේ මම පෙත් විවෘත කරලා තියෙද්දි මං කොහොමද කලාභූෂණ සම්මානය ගන්නෙ? බෑ, ඒනවා එක ප්‍රතික්‍රියාව කරා ප්‍රසිද්ධි. හෙඩ්ලයින් නිවුස් අදට සමුගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් සහිතව හෙටත් රාත්‍රී 8ට හමුවෙමු. හෙඩ්ලයින් නිවුස්.